අයිබෝවන් පැත්ත ගියත් ඇත්ත කියනට සූදානම් අදත් හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලින් අදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ජනපති සහ හිටපු ජනපති හමුව අවලංගු වේ සුළු පිරිසකගේ බලපෑමට දූෂිතී නත්තඩංගුවට ගැනීම නවත්වන්නේ නැහැ අගමැති අවධාරණය කරයි බැසිල් නිර්දෝෂ බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ඔබතුමා විශ්වාස කරනවද ඔබතුමාගේ සහෝදරය නිර්දෝෂයි කියලා අනිවාර්යයෙන් මේ රාජපක්ෂලා හොරු නන් නෙවෙයි අධිකරණ නියෝගයේ කඩකල මන්ත්‍රීවරු 9 දෙනෙකු ඇතුළු පිරිසකට උසාවියෙන් නැයි නියෝග අභිමානයන් අපට උරුම කර දුන් ශ්‍රී ලාංකේය ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය රජයේ දින 190 ක්‍රියාත්මක කළ වැඩසටහන් 145ක් මෙවන විට ක්‍රියාත්මක කර අවසන් බව ජනාධිපති ලේකම් පීබී අබේකුන් මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කමින් ඔහු සඳහන් කළේ තවත් වැඩසටහන් 52ක් අවසන් මට්ටමේ පවතින බවයි රජයේ දිනසියේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනාධිපති ලේකම් පීබී අබේකුන් ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු කිහිප දෙනෙකු එක්ව සිටියා දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ දිනසිය ගැන හරි අවබෝධයක් මාධ්‍යයට ලැබිලා නැහැ කියලා. ඒ නිසා ෂණිකව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්න තීරණ කරා. නමුත් ප්‍රථමයෙන් කියන්නට ඕන අපේ සූදානම හොඳටම මදි. නමුත් තමුන්නාන්සලා පැමිණ සිටිනවා කියපු ආරංචි නිසා මම ඉදිරිපත් වුණා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. මම මේ කරන්නේ වෙන කෙනෙකුට අයිති කටයුත්ත. රජයේ දින සීය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රධාන අංශ 15ක් ඔස්සේ. රාජ්‍ය සේවක සහන, සාමාන්‍ය ජනතාවට සහන සැලසීම, සමාජ ආරක්ෂණය, මුදල්, කර්මාන්ත හා ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන ආදී අංශ යතරින් ප්‍රධානයි. රාජ්‍ය සේවකයන්ට ලබා දෙන සහන යටතේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීම හා එහි මූලික පියවර ලෙස පෙබරවාරි මාස වැටුපට රුපියල් 5,000ක වැඩිවීමක් ලබා දීම, විශ්‍රාමික වැටුප විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3,000ක මාසික අන්තර්දීම නවක් ලබා දීම දින 100 තුලදී ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරින් ප්‍රධානයි. සමෘද්ධි සහනාධාරයේ 200ක් දක්වා වැඩි කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 13ක මිල පහත හෙලීම, ඉන්ධන මිල අඩු කිරීම, සෑම මවකටම දරු ප්‍රසූතියේදී රුපියල් 20,000ක දීම නවක් ලබා දීම, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහත හෙලීම ආදී වැඩසටහන් රාජ්‍ය ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින්. මෙට අමතරව වේකිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීම, රබර් සඳහා රුපියල් 350ක පාවෙන මිලක් පවත්වාගෙන යාම සහ සියලු ගොවින අය 50%කින් කපා හැරීම යන වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන්. නිදහස් සෞඛ්‍ය සේවයට අයවැයෙන් වෙන් කරන මුදල 3% දක්වා ඉහළ දැමීම, රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රෝහල් තුලින්ම ලබා දීම, රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශ රාත්‍රී 10 දක්වා විවෘත කර තිබීම සහ දුම්වැටි අසුරුම්බල රූපමය අවවාද 80% දක්වා වැඩි කිරීම යන වැඩසටහන් නව රජයේ මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන්. කිරි ලීටරයක සහතික මිල රුපියල් 10කින් වැඩි කිරීම, ගොවීන්ට ප්‍රමිති ඉඳුතු පොහොර ලබා දීම, ගොවීන් සහ දීවරයන්ට නව විශ්‍රාම වැටුප ක්‍රමයක් හඳුන්වා දීම යන වැඩසටහන් තවමත් පවතින්නේ ක්‍රියාත්මක අධීරේ. GSP සහනය යළි ලබා ගැනීම ආදී පොරොන්දුද තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. පොලිසිය සඳහා ක්‍රමවත් උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, වතුකරේ ජනතාවට නිවාස ඉදිරි කිරීම යන වැඩසටහන්ද තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. දිනසියේ වැඩසටහන සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට ලබා දී තිබූ ප්‍රගති සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා. එහි සඳහන් ව තිබුණේ වැඩසටහන 45ක් ක්‍රියාත්මක කර ඇති බවයි. නමුත් මීට අමතරව තවත් වැඩසටහන් 58ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සඳහන් කර තිබුණා. ඔබතුමා කිව්වා ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා 145. 145ක් නෙවෙයි වැඩසටහන් 145ක්. ඒවා අතර බැලුවෙන් පස්සේ 103ක් වෙන. 103ෙන් දේ උඩට මීට බලන්න. 103ක් වෙනවද? ඔව් අපි අතින් ගණන් වැරදීමක් වෙන්න ඇති මොකද ඒකේ සමහර ඇක්ටිවිටීස් සාමාන්‍ය බෙදලා තිනවා 1-2 වශයෙන්. එතනදී ඒ තියෙන ඇක්ටිවිටී 100ෙන් 45ක්ම අපි ඉදිරි කරලා තිනවා 51ක් ඉදිරි කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග 50 සම්මත කරලා තිනවා මුදල් වෙන් කරලා තිනවා සමහර දේවල් මහ ජනතාවට ගිහින් නැහැ. දවසේ පුවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ හමුව සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා පවසනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රෝදි සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වත්මන් වාතාවරණය එවැනි හමුවකට යෝග්‍ය නොවන බවයි. පවතින දේශපාලන තත්ත්වයේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව පසුගිය 21 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටීබී ඒකනායක මහතා විසින් අනාවරණ කළා. පසුගිය බදාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රදර්ශන යාපා මහතා එම හමුව තහවුරු කළේ දින වකවානු ඉදිරිපත් කරමින්. කෙසේ වෙතත් අද දිනේ වන විට එම හමුව අවලංගු වී තිබෙනවා. අපි හිතන්නේ මේ වෙලාව එම මුණ ගැහිීමට එච්චර සුදුසු නැහැ බව. ඒකට හේතුව මං කියන්නම්. දැන් බලන්න රජයේ නිලධාරීන් අරන් ගිහිල්ලා ප්‍රශ්න කරනවා අරන් ගිහිල්ලා රිමාන්ඩ් භාරයට ගත කරනවා. අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ රාජපක්ෂවරුන්ගෙන් තලි ගැනීම. ඉතින් මේක වැරදි ක්‍රියාවක්. අපි සාම සාකච්ඡාවට යනවා නම් අපි මේක එකතාවයකට යන්න යනවා නම් මේ වගේ පරිගැණීම් කළ යුතු නැහැ. මේදී වැඩිදුරටත් අදහස් දක්වූ මන්ත්‍රීවරයා. අපි කැමති නැහැ අපේ පක්ෂය කැඩෙනවට අපේ පක්ෂයේ එකමුතුභාවය රැකෙන්නයි ඕනේ. ඉදිරියේදී අපි මේ ගැන සාකච්ඡා කරලා බලලා අපි දක්වපු ඒ ක්‍රියාවන් වලට හොඳ ප්‍රතිචාර ලබා දෙනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් මුණගැසලා අපේ මේ තිබෙන්නා වූ ප්‍රශ්නය අපි නිරාකරණය කරගන්න. රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ ජාතික රෝහලට පැමිණියා. මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පසුරුවේ කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගන්නා වාට්ටුවට ඇතුළත් කෙරුණා. ඔහුගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ අද පෙරරුවේ. එම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. අප වාර්තාකරු සඳහන් කළේ පැයකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ ප්‍රතිකාර ලබා ගන්නා වාට්ටුවේ රැඳී සිටි බවයි. ඉන් අනතුරුව පිටතට පැමිණ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. මේ මං හිතන්නේ මේක පරි ගැනීමක් නෙමෙයි කිසිම හේතුවක් නැහැනේ. මම ඊයේ කිව්වා දේශපාලඥයෙක්ව ගන්න එක ප්‍රශ්නයක් අපි ගෙමු ගත්තා කියලා. දැන් මේක මේ තීන්දුව අරන් තියෙන්නේ කැබිනට් මණ්ඩලෙන් කනුදෙනුව කෙරලා තියෙන්නේ පුද්ගලික වුමනාවට නෙමෙයි රටේ ජනතාවගේ අවශ්‍යතාවය. ඔය ඉතින් ඒක තමයි. ඉතින් මේක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ඊළඟට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ කෙනී එක එක චෝදනා ඉදිරිපත් කරයි. ඉතින් ඒ චෝදනා ඉදිරිපත් කළාට අධිකරණයක් ඉදිරියට ගේන්න ඕන. ගිනවා මම ඉතින් අපි අධිකරණේ අපි බලා ගන්නයි. ඔබතුමා විශ්වාස කරනවාද ඔබතුමාගේ සහෝදරය නිර්දෝෂයි කියලා? අනිවාර්යයෙන්. මේ රාජපක්ෂලා හොරුණන් නෙවෙයි. අනතුරුව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී රෝහල්ගත කෙරුණු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක සහ දිවිරකු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සුවදුක් විමසීමට ඔවුන් නිවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා වාට්ටුව වෙත පැමිණියා. මේ අතර බැසිල් රාජපක්ෂ බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මැතිතුමාව ප්‍රශ්න කළා රිමාන්ඩ් කිරීම සඳහා තීරණයක් ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් සාවියට ගෙනාවා. නඩුකාරවරේ රාත්‍රිය ගත කරන්නේ සාමාන්‍ය පිළිවෙත් තමන්ගේ ගෙදර. තමන්ගේ ගෙදරට තමයි පොලිසිය විසින් ගමන් කරන්නේ. මේක තමයි සම්ප්‍රදාය. නමුත් නඩුකාරතුමා කඩුවෙල මහේස්ත්‍රාත් සාවියට පැමිණ පැය 4ක් තමන්ගේ කාමරේ බලන් ඉන්නවා මේ කටයුත්ත කිරීම සඳහා. රාජ්‍ය සේවයේ පළමු වරට ස්ථීර ලේකම්වරේ රිමාන්ඩ් කළා තියෙනවා. අපි අධිකරණයට ඇඟිලි ගහන්න සූදානම් නැහැ. නමුත් අපි අපේ පිළිවෙත අනුව හිතනවා මේ රාජ්‍ය සේවයට එල්ල කරන ලද බලවත්ම තර්ජනයක් හැටියට. කොමුණ බලපෑම් මතුවද දූෂණ වංශාසවීමේ ක්‍රියාවලිය නතර නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. පසුගිය රජය සමයේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදු ඇතැයි කියන ආක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ අමාත්‍යවරයා විසින් පත්කරන ලද ත්‍රිපුත්කල කමිටුවේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට විෂයභාර අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පත් කරනු එම කමිටුවේ සභාපති ධුරය දැරුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ධර්මසේන දිසානායක මහතායි.
තවත් විශ්‍රාමික ජේෂ්ඨ නිලධාරියෙකු වන එන් පත්මනාදන් මහතා සහ පෞතිල්ගංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු වන රුස්ලි හුසේන් යන මහතුරුන් එම කමිටුවේ සෙස සමාජිකයින් අදාළ ත්‍රිපුත්‍ර කමිටු වාර්තාව අද පස්සරුවේ අරලිගා මන්දිරයේදී අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන්න ලැබුවා පසුගිය කාලයේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ සිදුවීම් 18ක් සම්බන්ධයෙන් මෙම ත්‍රිපුත්‍ර කමිටුව සිය පරීක්ෂණ සිදු කර තිබෙනවා සුගද්දාස ක්‍රීඩාංගණයේ કૃතිම ධාවන පත ඉදිකිරීම ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන අයිතිය CSA නායතනයට පැවරීම පාපන්දු සංගමේ සිදුවූ දූෂණ අක්‍රමිකතා මේසබන්ද සංගමේ සිදුවූ අක්‍රමිකතා ජාතික ක්‍රීඩා සංගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ඇතළු ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවූ බව කියන වංචා දූෂණ කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ සඳහන් මීට අමතරව සංචාරක අමාත්‍යාංශයේ සිදුවූ බව කියන ප්‍රධාන වංචා දූෂණ සම්බන්ධයෙන්ද මෙම ත්‍රිපුත්‍ර කමිටුව විසින් පරීක්ෂණ සිදු කර තිබෙනවා මේක විශාල ප්‍රශ්නයක් ක්‍රීඩාංශයේ දේශපාලනීකරණයක් සිදු වුණා ක්‍රීඩාංශයේ දූෂණේ ඇති වුණා සංචාරක ව්‍යාපාරේ අපි සංචාරකයන් බදවා ගන්න නෙමෙයි කරේ දේශපාලන ඡන්ද හොයා ගන්න කරේ ඉතින් කොහොමද සංචාරකින් ලංකාවට එන්නේ අපි කියන්නේ ක්‍රීඩාවේ දූෂණේ තියන්න බෑ දූෂණේ අයින් කරන්න ඕනේ දේශපාලනේ අයින් කරන්න ඕනේ ඒක ජාතික මට්ටමේ විතර නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ මේ රටේ සංචාරක ව්‍යාපාරේ ලක්ෂ ගානකට ජීවන මාර්ගය ගෙනත් දෙන්නේ මොනාටද මේ මුදල් ගියේ මැයි දින පෙළපාලි වලට ටී-ෂර්ට් ගන්න ඡන්ද කරන්න ඉතින් කවුද මේවට ගෙවන්නේ මේ ගැන අපි හොයලා බලනවා මේ දූෂණය පිළිබඳ ගෙනියන ක්‍රියාමාර්ගය නවත්තන්නේ නැහැ ඒක ජනාධිපතිතුමත් ඊයේ ප්‍රකාශ කරා අපි මේ ඡන්දයට ආවේ මේක සුද්ධ කරන්න මන්ත්‍රී කණ්ඩායමක් කෑ ගැහුවා කියලා මේක නවතින්නේ නැහැ ඇත්ත වශයෙන්ම පාපිස්සේ නිදාගත්තා කියලා මට ප්‍රශ්නයක් නැහැ කිලිටුනේ පුද්ගලයන් කොහොමත් පාපිස්සේ නිදාගත්තම තවත් කිලිටු වෙනවා අපිට තියෙන්නේ සුද්ධ කරන්න හැම එකම මේක සුද්ධ කළායි මේක අවසන් කරන්න කෑ ගැහුවා කියලා තර්ජනය කරා කියලා නිලධාරීන් අයින් කරන්න කිව්වා කියලා එකක්වත් වෙන්නේ නැහැ අධිකරණ නියෝග කඩකරමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරුද්ධතාවයේ නිරත වූ මන්ත්‍රීරු 9 දෙනෙකු ඇතුළු 27 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නේයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළපිටිය මහතා නියෝග කර ඇත්තේ ඔවුන් මැයි මාස 8 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය දේශපාලඥයින් ඇතුළු පිරිසක් අල්ලස් කොමිසම ඉදිරිපිට ඊයේ විරෝධතාවයෙන් නිරත වුණා එහිදී උසස් පොලිස් නිලධාරියෙකු අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ලබාගෙන තිබූ නියෝගය පිළිබඳව විරෝධතාකරුවන් දැනුවත් කළා නමුත් ඒ නොදකෝ විරෝධතා කරුවන් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවේ නිරත වුණා එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්ුණේ අධිකරණ නියෝගයට පටහැනිවයි අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා ඒ පිළිබඳව ඒ අනුව එම උද්ඝෝෂණය පවත්වන ලද බවට හඳුනා ගන්නා ලද තැනැත්තන් 27 දෙනෙකුට මැයි මාස 8 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා අධිකරණ හමුවේ පෙනී සිටීමට නොතිස නිකුත් කර ඇති දේශපාලඥයින් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම බන්දුල ගුණවර්ධන ගාමිණී ලොකුගේ එස් එම් චන්ද්‍රසේන වීරකුමාර් දිසානායක සරත් වීරසේකර ජානක ප්‍රියන්ත බණ්ඩාර ජයන්ත කැටගොඩ උදිත ලොකු බණ්ඩාර සහ රොෂාන් රණසිංහ ඇතුළත් මීට අමතරව බස්නාහර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උදේ ගම්මන්පිල රොජර් සෙනවිරත්න උපාලි කොඩිකාර ජගත් කුමාර හා සුනිල් ජයමිනිද ඇතුළත් නොතිසි නිකුත් කළ පිරිස අතරට පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බෙංගමුවේ නාලක හිමි දොඩම්පහල රාහුල හිමි වටිනාපා සෝමානන්ද හිමි සහ ගලගොඩත්තේ ඥානසාර යන ස්වාමින් වහන්සේලාද ඇතුළත් වනවා මේ අතර එම විරෝධතාවයේදී ජාතික කුඩියට තරමක් සමාන කොඩියක් රැගෙන උද්ඝෝෂණ නිරත වීම සම්බන්ධයෙන්ද මතභේදාත්මක තත්වයක් පැන නැගී තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජාතික කුඩියේ සුළු ජාති නියෝජනය කිරීම සඳහා තැඹිලි සහ කොළපැහැති තීරු දෙකක් තිබිය යුතුයි නමුත් ඊයේ විරෝධතාකරුවන් අත තිබූ කුඩියේ එම තැඹිලි සහ කොළපැහැති තීරු දක්නට ලැබුණේ නැහැ මේගොල්ලෝ මේ රටේ ජාතික කොඩියට අපහාස වෙන විදිහට ජාතික කොඩිය කප්පාදු කරලා රතු පාට ගාගෙන රතු සිංහයෙක් දාගෙන බල්ලෙක් කරලා සිංහයව එතන ගෙනල්ලා රතු කොඩියක් වන්නනවා ජාතික කොඩිය වෙනුවට හාමුදුරුවොත් වට වෙලා කෑ ගහනවා මේක විශාල ලෝකෙටම අපවාදයක් මොකද මේ ජාතික කොඩිය තියෙන්නේ මේ එක්කෙනාට පෙළපාලියන්න නෙවෙයිනේ මේ පාවිච්චි කරපු මේ කොඩිය මේ රටේ ජාතික කොඩිය නෙමෙයි ව්‍යවස්ථාවට ඇතුල් කරපු ජාතික කොඩිය විකෘති කරලා තමයි මේ පිරිස යොදාගන්නේ මේ ජාතික කොඩිය හැම විකෘති කරන්න බෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව ජාතික කොඩිය එහි වර්ණ එහි හැඩරුව එහි ප්‍රමාණයේ අනුපාතය ඒ සියල්ලම සඳහන් කරලා තියෙනවා
ජාතික කොඩිය වෙනස් කරන්නට අපට බෑ. දලස් මහත්තයා, බන්දුල ගුණවර්ධන මහත්තයා, ලොකුගේ මහත්තයා වගේ අය ජනතාවට පිළිතුරු දෙන්න ඕනේ. ඇයි මේ විකෘති කළ ජාතික කොඩියක් භාවිතා කරේ?